දහම් කාරණාවේ සිටස නිර්වාණ මාර්ගය දක්වා. සම්මා සම්බුදු සරණයි පින්වත් ඔබ සැමට. පින්වත්නි, සමහෙත සෝපිනිස්ස ලෝතුරු ශ්‍රී සද්ධර්මය නිරතුරුවම ඔබ වෙත සනිවේදනය කරන බෞද්ධ මාධ්‍යාලයේ මහනුවර අස්කිරි ගෙඩිගේ රජ මහාවියරස්ථානයේ පිහිටි ප්‍රාදේශීය කාර්යාලයේ මූලිකත්වයෙන් ඔබ වෙත ගෙනෙන ධම්මනදී තිත්ත ධර්මදේශනා මාලාවේ තවත් එක් සදහම් දේශනාවක් මෙලෙස ආරම්භ වන්නේ. අදෝසේදී අප සියලු දෙනා කෙරෙහි මෙත්සිතින් මේ උතුම් ධර්ම දේශනාව පැවැත්වීමට වැඩම කොට වදාළ පූජනීය කෝරළයාගම සරණතිස්ස ගෞරවනීය ස්වාමීන් වහන්සේව අපි සියලු දෙනා නමස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. අදෝසේදී මේ උතුම් සදධර්ම දේශනාවේ සදැහැති දායකත්වයෙන් කටයුතු කරන්නේ අංක 53-4 බෝවත්ත උකුවෙල ලිපිනෙහි පදිංචි සේදා පොන්නම්පෙරුව මහත්මියතුළු ඒ පවුලේ පින්වත් පිරිසගේ සදැහැති දායකත්වයක් නැතිව. එසේනම් අපි සියලු දෙනා මේ උතුම් ධර්මදේශනාව මෙතෙන් සිට ආරම්භ කිරීමට ගෞරවනීය දේශකන වහන්සේට නමස්කාර පූර්වකව ආරාධනා කරමු. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන් වහන්ස. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි, අදත් සියලු දෙනාම මේ සැදී පැහැදී සූදානම් වෙන්නේ ධම්ම නදී තිත්ත ධර්මදේශනා මාලාවේ තවත් එක ධර්මදේශනාවක් ශ්‍රවණය කිරීම සඳහා.
අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරණ සත්පුරුෂ දායක පින්වත් පිරිස සද්ධර්ම දානමය පින්කම සම්පූර්ණ කරගන්නවා. ඒ වගේම ධර්මදේශනා වැඩසටහන් මාලාව සංවිධානය කරන දේශප්‍රිය මැතිතුමා, දේශප්‍රිය මැතිණිය, දූදරුවන් ඇතුළු සත්පුරුෂ පිරිස සද්ධර්ම දානමය පින්කමමයි සම්පූර්ණ කරගන්නේ. මේ මොහොතේ රැස්වන සියලු දෙනාමත්, සද්ධර්ම ශ්‍රවණය කරන ලොකු කුඩා ඔබ සියලු දෙනාමත්, උතුම් වූ ධර්ම ශ්‍රවණානිසංසය අත්පත් කරගන්න සූදානම් වෙන මොහොතේ, මහත් වූ බලාපොරොත්තුවක් මුදුන්පත් කරගෙනම ධර්මයේ ශ්‍රවණය කරමු. ඒ බලාපොරොත්තුව තමයි මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන අතරතුරදීම මාගේ පංච නීවරණ ධර්මයන් යටපත් වේවා, සප්ත බෝධ්‍යාංග ආදී ධර්මයන් වැඩි දියුණු වේවා, මේ දේශනාව අතරතුරදීම මට උතුම් මාර්ගයක් ඵලයක් අවබෝධ වේවා කියන සිතින් යුක්තවම අපි සද්ධර්ම ශ්‍රවණය කරමු. පින්නතුනි, අපි පහුගිය ධර්ම දේශනාව නිමා කරන්ට යෙදුනේ අපේ බුදුරජාණන් වහන්සේ විශාකා මහ උපාසිකාව විසින් වර 8ක් තමන්ගේ මාලිගාවේදී බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලපු අවස්ථාවේ, ඒ වර 8 සුදුසු වූ කැප වූ වර 8ක් නිසා ඒ වර 8 දානය කරලා භික්ෂූන් වහන්සේලා ඒ පිළිබඳව බොහොම සතුටින් කතා කරපු වෙලාවේ, මහණෙනි, විශාකාව අද විතරක් නෙමෙයි පෙරත් මගෙන් වර ලැබලා තියෙන බව සිහිපත් කරමින් සුරුචි ජාතකයේ භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළා. ඒ සුරුචි ජාතක කතාව ටිකක් සාකච්ඡා කරමින් අපි පහුගිය ධර්ම දේශනාව නිමා කරන්න යෙදුණා. අපි අද එතන ඉඳලා මේ ධර්ම දේශනාව ඉදිරියට පවත්වන්න කල්පනා කරනවා. අපි එදා සිහිපත් කළා මිථිලා නුවර සුරුචි රජුරවන්ට පුතෙක් හිටියා සුරුචි කියලා. බරණස් නුවර බරණස් රජුරවන්ගේ පුතා බ්‍රහ්මදත්ත. ඒ දෙන්න එකට එකතු වෙලා තක්ෂලාවේ අධ්‍යාපනයේ හැදෑරුවා. කෙටි කාලයකින් අධ්‍යාපන කටයුතු නිමා කරලා ගුරු ගෙදරින් සමු අරගෙන නැවත මේ දෙන්න මගදී දෙපැත්තට බෙදලා යන්න ගියා. ඒ යන වෙලාවේ සාකච්ඡා කරගත්ත අපි දෙන්නගේ මිතුදම හැමදාම රැඳෙන්න ඕනේ. ඒ වගේම දෙන්න සාකච්ඡා කළා අපි දෙන්නට දුවෙක් පුතෙක් ලැබුණොත් ඒ දෙන්න විවාහ කරවලා මේ මිතුදම ඥාති පරපුරක් බවට පත් කරගන්න ඕනේ. ඒ තීරණයෙන් තමයි පිටත් වුණේ. මිථිලා නුවර රජ වෙච්ච සුරුචි කුමාරයාට පුතෙක් ලැබුණා. ඒ පුතාට නම තිබ්බෙත් සුරුචි කියලාමයි. එතකොට මහ සුරුචි රජුරුවන්ගේ පුතත් සුරුචි, මුණුබුරත් සුරුචි. ආන් ඒ සුරුචි කුමාරයයි බ්‍රහ්මදත්ත කුමාරයාගේ දුවයි විවාහ කරන්න කල්පනා කළා. ඒ දුවගේ නම සුමේදා. නමුත් බ්‍රහ්මදත්ත රජුරෝ කාන්තාවකට මේ ලෝකේ තියෙන වේදනාකාරීම දුක මොකක්ද කියලා අහලා ඒක තමන්ගේ බිසවකින් දැනගත්තා. සපත්නි රෝසය, ඒ කියන්නේ තමන්ගේ ස්වාමියාට සමාන භාර්යාවන් ඉන්නවා කියලා දැනගන්නකොට ඇතිවෙන දුක. එහෙනම් රජෙකුට දුව දුන්නොත් රජෙකුට තවත් භාර්යාවෝ ඉන්නවමයි. ඒ හින්දා දුව මිත්‍රයාට නොදෙන්න තීරණය කළා.
නමුත් සුරුචි රජ්ජුරුව තමන්ගේ මිත්‍රයත් එක්ක කරගත්ත සාකච්ඡාවට අනුව ඔහුට දුවක් ඉන්න බව දැනගෙන පණිවිඩය යවුවා. එහෙන් පණිවිඩය ලැබුණා මෙන්න මේ හේතුව හින්දා දුව දෙන්න විදිහක් නැහැ කියලා. නමුත් සුරුචි කුමාරයා සුමේදා කුමාරියගේ රුවගුණ අහලා මට වෙනත් බිසෝවරු නැතුවට කමක් නැහැ ඇය විතරක් ලැබුණාම ඇති කියලා තීරණය කළා. කොහොම හරි පොරොන්දුවක් දුන්නා වෙන අය විවාහ කරගන්නේ. මම පමණයි විවාහ කරගන්නේ. එහෙම හිතලා පොරොන්දුවක් දීලා ඇය විවාහ කරගත්තා. මේක දීර්ඝ ආයුෂ තියෙන කාලයක්. ඇයත් එක්ක අවුරුදු 10,000ක් ජීවත් වුණා. නමුත් තාම දුවෙක්වත් පුතෙක්වත් නැහැ. ඊට පස්සේ රටේ මිනිස්සු කලබල වුණා. ඒ මිනිස්සු ඇවිල්ලා රජමාලිගාවේ කලකෝලාහල කළා. රජුරෝ එළියට ඇවිල්ලා ඇහුවා, මොකද ඔය කලබලේ? රට වැසියෝ කිව්වා, මහරජේ, ඔබ වහන්සේගෙන් පස්සේ මේ රට බාරගන්න ඔබට පුතෙක් නැහැ. නමුත් රජෙකුට කොච්චර විවාහ ජීවිත කරගන්න පුළුවන්ද? මිතිලා නුවර යදුන් 7ක් පළලයි. වට ප්‍රමාණයෙන් යදුන් 300යි. වට ප්‍රමාණයෙන් යදුන් 300ක් වුණහම මේ රටේ හැටියට රජුරවන්ට බිරින්දෑවරු ඉන්න ඕන 16,000ක්. ඉතින් මේ රජ පිරිස රටවැසියෝ කියනවා බිරින්දෑවරු 16,000ක් විවාහ කරගන්න පුළුවන්කම තියාගෙන ඇයි ඔහොම ඉන්නේ කියලා. ඒ වෙලාවේ සුරුචි රජුරෝ කියනවා, රටවැසියනි දැනගනිල්ලා, මං පොරොන්දුවක් දුන්නා. මං කවදාවත් පොරොන්දු කඩ කරන්නේ නැහැ. මෑයට පොරොන්දුනා ඇය මිස වෙන භාර්යාවක් නැහැ කියලා. ඒ හින්දා මං ඒ පොරොන්දුව කඩන්නේ නැහැ කියලා රජුරෝ ඇතුළට ගියා. ඒක සුමේදා දේවිය අහගෙන හිටියා. මගේ ස්වාමියා මොනතරම් සත්‍යවාදීද? ඔහු ඒ පොරොන්දුව කඩන්නේ නැහැ. නමුත් ඔහුට තවත් විවාහ කරලා දෙන්න මම බාර ගන්න ඕනේ. මම මාතෘ භාර්යා ස්වභාවයේ ඉන්නවා. ආන් ඒ නිසා ඇය ශාස්ත්‍රීය කුලයෙන් කන්‍යා වූ 10යි. ඒ වගේම අමාත්‍ය කුලයෙන් කන්‍යා වූ 10යි. සිටු කුලයෙන් කන්‍යා වූ 10යි. තවත් නොයෙක් කුලවලින් කන්‍යා වූ දහසකුයි ගෙනල්ලා 4,000ක් රජුරවන්ට විවාහ කරලා දුන්නා. ඒ 4,000 විවාහ කරලා දීලා අවුරුදු 10,000ක් ගෙවුණා. ඒ 4,000ටම දරුවෝ නැහැ. තවත් 4,000ක් විවාහ කරලා දුන්නා. අයත් අවුරුදු 10,000ක් ගෙවුණා. ඒ 4,000ටත් දරුවෝ නැහැ. තවත් 4,000ක් විවාහ කරලා දුන්නා. අවුරුදු 10,000ක්ම බැලුවා. ඒ 4,000ටත් දරුවෝ නැහැ. දැන් 12,000ක් බිරින්දෑවරු. තවත් 4,000ක් විවාහ කළා. ඒ 4,000 එක්කත් අවුරුදු 10,000ක් හිටියා. ඒ ඇයටත් දරුවෝ නැහැ. එතකොට දැන් එතන අවුරුදු 40,000ක් ගෙවුණා. 10,000 අවස්ථා 4යි 40,000යි. සුමේදා දේවිය විතරක් විවාහ කරගෙන අවුරුදු 10,000යි 50,000යි. අවුරුදු 50,000ක් ගියා දරුවෙක් නැහැ. මිනිස්සු ආයෙත් උද්ඝෝෂණ කරන්න පටන් ගත්තා. මහරජ ඔබේ භාර්යාවන්ට කියන්න දරුවෝ ප්‍රාර්ථනා කරන්න කියලා. දැන් අරගොල්ලොන්ට කීවා රජුරෝ, එහෙනම් දරුවෝ ප්‍රාර්ථනා කරන්න. දැන් මේ බිරින්දෑවරු සමහරු දෙවියන්ට කියනවා, සමහරු වෙනත් මිත්‍යා දෘෂ්ටික වෘතවල යෙදිලා ඉන්නවා. නොයෙක් නොයෙක් ක්‍රම අනුගමනය කරමින් දරුවෝ වෙනුවෙන් යාඥා කරමින් යෙදෙනවා. සුමේදා දේවිය විතරක් ඇයටත් දරුවෝ ප්‍රාර්ථනා කරන්න කිව්වා. ඇය මනාව නාලා පිරිසිදු වෙලා සිල් සමාදන් වෙලා දරුවෙක් ප්‍රාර්ථනා කර කර හිටියා. ඇගේ සීලේ අනුභවයෙන් සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේගේ පාණ්ඩු කම්බල ශෛලාශනයේ රත් වුණා කියලා සඳහන් කරනවා. ආන් ඒ වෙලාවේ මේ කාරණාව බලලා
තාපස වේශයක් අරගෙන සුමේධ දේවියට දරුවෙක් දෙන්න කල්පනා කළා. කවුද යවන්නේ මනුස්ස ලෝකේ උපදින්ද? ශක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ දෙව්ලොව දිහා බලහම මහා පුණ්‍යවන්ත දිව්‍ය පුත්‍රයෙක් ඉන්නවා. හැබැයි දැන් චුත වෙලා වෙනත් උසස් දිව්‍ය තලයකට යන්නයි ලෑස්ති. ඒ වෙන කවුරුවත් නෙමෙයි නලකාර දිව්‍ය පුත්‍රයා. දිව්‍ය ලෝකේ ආත්ම ගණනාවක්. ඉහළම දිව්‍ය තලයේ ඉඳලා පල්ලෙහැම දිව්‍ය තලයට එනවා. පල්ලෙහැම දිව්‍ය තලයේ ඉඳලා ඉහළටම යනවා. නැවත ඉහළ ඉඳලා පල්ලෙහැට එනවා. පල්ලෙහැ ඉඳලා ඉහළට යනවා. ඒ කියන්නේ ආයුෂ පිරෙහෙන්නේ දෙව්ලොවින් චුත වෙන්නේ නැහැ. බැස්සත් පහළට තවත් දිව්‍ය තලයකට. චාතුම් මහරජිකේට ඇවිල්ලා මනුස්ස ලෝකේ නම් හුඟක් අය චාතුම් මහරජිකේ ඉන්නත් පින් නැති හින්දා තමයි මනුස්ස ලෝකෙට බැහැලා ඉන්නේ. ඉතින් මෙහි ඉඳගෙනත් පින් කලේ නැත්තම් අපිට බහින්න තවත් ලෝක හතරක් තියෙනවා. නරක, තිරිසන්, ප්‍රේත, අසුර. හැබැයි අර දිව්‍ය පුත්‍රයා චාතුම් මහරජිකෙන් බහින්නේ නැවත නගින්නේ උඩට. දැන් ලෑස්ති වෙලා ඉන්නේ තව ටික දවසකින් චුත වෙලා ආයෙත් උඩට යන්න. ශක්‍ර දේවේන්ද්‍ර ගිහිල්ලා කතා කළා. කතා කරලා කිව්වා නිදුකානිනි, දෙවියන්ට කතා කරන වචනය නිදුකානිනි. හුඟක් දුක අඩුයි. දුකක් නැති වගේ. ඉන්ද නිදුකානිනි. දිව්‍ය ලෝකෙත් තියෙන දුකක් තියෙනවා. ඒක මේ අපේ දුක වගේ එකක් නෙමෙයි. දෙවියන්ටත් චුත වෙනකොට දුක හිතෙනවා. හැබැයි හැම දෙවියෙකුටම දුක හිතෙන්නේ නැහැ. සමහර අය හරි සතුටින් ඉන්නේ චුත වෙන්න යනකොට. ඇයි? මෙහෙන් චුත වෙලා ඉහළ තලයකටයි යන්නේ. ආන් ඒ වගේ දැන් මේ දෙවියටත් එහෙනම් දුකක් නැහැනේ. දැන් හෙටානින්ද චුත වෙලා යන්න ඉන්නේ උඩටනේ. ඉතින් ගිහිල්ලා නිදුකානේදී කියලා කතා කළා. කතා කරලා කිව්වා මනුස්ස ලෝකේ සුමේධා දේවියගේ කුසේ පිරිසිඳ ගන්න කියලා. නලකාර දිව්‍ය පුත්‍රයා සඳහන් කළා ස්වාමීනි මහරජතුමනි, මනුස්ස ලෝකේ කියලා කියන්නේ අසූචි වලක් වාගේ තැන. එහෙ ඉන්න මිනිස්සු පින් කර කර දිව්‍ය ලෝකෙන් උත්සාහ කරනවා. දිව්‍ය ලෝකේ ඉන්න මම එහෙ ගිහිල්ලා මොකට උපදිනවද කියලා. ඒ වෙලාවේ සඳහන් කළා දිව්‍ය ලෝකේ යම් සැපක් බලාපොරොත්තු වුණා නම් තිබුණා නම් ඒ සැප මනුස්ස ලෝකෙදි දෙන්නම් සුමේධා දේවියට අනුකම්පාවෙන් එහෙ යන්න කියලා. ඊට පස්සේ බාරගත්තා. දැන් එතකොට මේ මහා පුණ්‍යවන්ත දිව්‍ය පුත්‍රයා මේ ඉහළට පහළට දිව්‍ය ලෝකෙම සැරිසරන්ඩ මොකද්ද මේ කරලා තියෙන පින්කම? වස් පින්කම. බලන්න පින්කමක තරම කඨින පින්කමක් නෙමෙයි වස් පින්කමක්. මම ඒකනේ කිව්වේ වස් පින්කමනේ දායකයන්ට පින් දැස්සෙන්නේ කියලා. කොයි කාලෙද මේ පින්කම කළේ? පෙර ඈත සංසාරේ දවසක තමන්ගේ කුලීකාරයොත් අරගෙන කුඹුර වපුරන්න යනවා. ඒ වපුරන්න යනකොට පසේ බුදුරජාණන් වහන්සේ නමක් මුණ ගැහුණා ගඟ ඉවුරේදී. පසේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණට පස්සේ තමන්ගේ පිරිසට කිව්වා ඕගොල්ලෝ කුඹරට ගිහිල්ලා වපුරන්න, මම බුදුරජාණන් වහන්සේත් එක්ක ගෙදර යනවා. බුදුරජාණන් වහන්සේ ගෙදර වැඩමවගෙන ගිහිල්ලා දහවල් දානි පූජා කරලා නැවත උන්වහන්සේත් එක්ක ගංගා තීරයට ආවා. වැඩම කරවගෙන ඇවිල්ලා වස් කාලේ එළඹෙන්න ළඟයි වස් වසන්න තැනකුයි හොයන්නේ. තාත්තයි පුතයි එකතු වුණා. දිඹුල් ගස් කැපුවා. එව්වා බිම වටේට හතරැස් විදිහට බිම තිබ්බා. මේ දෙන්න ඒ කාලේ බටලී වලින් වැඩ කරලා ජීවත් වෙන බට කර්මාන්තකාරයෝ. බටගස් කපාගෙන ඇවිල්ලා අර දිඹුල් කොට විදලා
පෑහෙන්ඩම බටගස් හිටෙව්වා දිඹුල් කඳ උඩ. එතකොට බිත්ති එව්වට හරහට ලී බැඳලා ලස්සනට දොරවල් තියලා හොඳ වහල හදලා හරි ලස්සන කුටියක් හැදුවා. දිඹුල් කඳන් අත්තිවාරම බිත්ති වලට බටලි. පසේ බුදුරජාණන් වහන්සේ වස් සමාදන් කරවලා වස් අවසානයේ තුන් සිවුරු පූජා කරලා උන්වහන්සේ වැඩියා. පිළිවෙලින් පසේ බුදුවරු හත් නමක් මේ කුටිවල වඩා හිඳවගෙන උන්වහන්සේලාට උපස්ථාන කළා. ආන්ගේ උපස්ථාන කරපු පින තමයි මේ දිව්‍ය ලෝකෙට එලා භුක්ති විඳින්නේ. එදා තාත්තයි පුතයි තමයි වස් පින්කම කෙරුවේ. මේ නලකාර දිව්‍ය පුත්‍රයා කියලා කියන්නේ පුතා. සක්‍ර දේවේන්ද්‍රයන්ගේ ආරාධනාවෙන් සුමේදා දේවියගේ කුසේ ඇවිල්ලා පිළිසිඳගත්තා. සක්‍ර දේවේන්ද්‍රයෝ බ්‍රාහ්මණ වෙසක් අරගෙන රජ්ජුරුවන්ගේ උයනේ අර කාන්තාවෝ 16000ක් වෘත සමාදන් වෙලා දරුවෝ යදිනව. අහසේ සක්මන් කරමින් දරුවෙක් කැමති කවුද කියා අහහ යනවා. අර ඔක්කොම අත උස්සනවා. අත උස්සනකොට කිව්වා, කාරු ගාවද සිල් තියෙන්නේ? මොනවද ඕගොල්ලෝ රකින සිල්? මං සීලවන්තියෙකුට විතරයි දරුවා දෙන්නේ. අත් ඔක්කොම පහලට වැටුණා. ඒගොල්ලෝ හැමෝම කිව්වා, සිල් තියෙන කෙනෙකුට නම් දරුවා දෙන්නේ යන්න වෙන්නේ සුමේදා දේවිය ගාවට තමයි. ඇය ගාවට ගිහිල්ලා ඇගේ කුටියේ ඇරලා තිබුණ ජනේල ගාව හිටගෙන කාරණාව කතා කළා. ඊට පස්සේ ඇගෙන් ඇහුවා රකින්න සිල් ගැන. ඊට පස්සේ සුමේදා දේවිය මේ වෙලාවේ තමන් ආරක්ෂා කරන සිල් ගැන සක්‍ර දේවේන්ද්‍රයන්ට කියනවා. ඒ සඳහන් කරනවා, මම සුරුචි රජුරුවන්ගේ බිරිඳ වූ අගමෙහසිය වෙමි. යම් දවසක සුරුචි රජු මා රැගෙන ආවේද ඒ දැනට අවුරුදු දසදහසක් වේ. මම විවාහ කරගෙන අවුරුදු 10000යි. නමුත් දැන් අර කට්ටිය ඔක්කොම එක වෙනකොට අවුරුදු 50000ක් වෙනවා. ඇය තනියම රජ්ජුරුවත් එක්ක හිටියා 10000ක්යි. බ්‍රාහ්මණේ, ඒ මම විදේහ රට මියලු නුවර සුරුචි රජු රජතුමන් කයින් වචනෙන් යලි සිතින් හෝ ප්‍රසිද්ධිය හෝ නැවත රහසිගතව හෝ ඉක්මවා සිටුවේ නොවේ. මම රජ්ජුරුවත් එක්ක විවාහ වෙලා කොච්චර කාලයක්ද කයින්වත් වචනයෙන්වත් හිතින්වත් ප්‍රසිද්ධියවත් රහසින්වත් මම්මගේ ස්වාමියා ඉක්මවාපු එක දවසක්වත් නැහැ. මනාපති වෘතාවක මම ඒ විදිහටම පිහිටලා හිටියා. ඍෂිතුමනි, මේ සත්‍ය වචනේ බලෙන් මට පුතෙකු උපදීවා. බොරු කියන්නේ නම් මාගේ හිස හත්කඩකට පැලේවා. මම කියන්නේ ඇත්තක් නම් මට පුතෙක් ලැබෙයි. මං කියන්නේ බොරුවක් නම් මගේ හිස හත්කඩකට පැලි. බ්‍රාහ්මණය, ස්වාමියාට ප්‍රිය වූ ස්වාමියාගේ මවද පියාද යන ඔවුන් යම්තාක් ජීවත්ව සිටියහුද ඒතාක් මා හික්මවන්නෝ වූහ. මගේ ස්වාමියාගේ අම්මා තාත්තා ජීවත් වෙලා හිටපු කාලේ ඒ අයට මගෙන් වෙන්න තිබ්බනම් යම් යුතුකම, ඒ යුතුකම් ටික මං නොපිරිහෙලා මනාව සම්පූර්ණ කළා. මම අහිංසාවෙහි ඇලුනේ වෙමි. ඒකාන්තයෙන් දහමෙහි හැසිරෙන්නීය. රෑ දවල් අනලස්ස ඔවුන්ට සලකා වටෙන් කලිමි. මම ධර්මානුකූල ජීවිතයක් ගත කළා. අවිහිංසාවාදී ජීවිතයක් ගත කළා. මව්පියන්ටත් ඉතාම කරුණාවෙන් සැලකුවා. ඍෂිතුමනි, මේ වචනේ සත්‍ය බලයෙන් මට පුතෙක් ලැබේවා. මම කියන්නේ බොරු නම් මගේ හිස හත්කඩකට පැලේවා. බ්‍රාහ්මණේ, මට සමාන භාර්යාවෝ 13000ක් වෙත් ඇලා කෙරෙහි කෙදිනකවත් මාතුල ඊර්ෂියාවක් නැන්නේ. මගේ ස්වාමියාට මං හා සමාන භාර්යාවෝ තව ඉන්නවා 16000ක්. කවදාවත් ඊර්ෂියාවක් ක්‍රෝධයක් ඔවුන්ගෙන මගේ ඇත්තේම නැහැ. ඇලාට හිතවත් වූ කරුණින් සතුටු වෙමි. කිසියෙකුත් මට අප්‍රිය නොවූ අය හැමදා සියලු සම්පත්තීන්ට
තමාට මෙන් අනුකම්පා කරමි. ඍෂිතුමනි, මේ සත්‍ය වචනයේ බලයෙන් මට පුතෙකු උපදීවා. මම බොරු කියන්නේ නම් මාගේ හිස හත්කඩකට පැලේවා. 16 කංකරුවන් පණිවිඩ කරුවන් හා වෙනත් සේවකයන් වෙද්ද හැමකල්හි සතුටු වූ ඉඳුරන් ඇති ඌ මම ඔවුන් ධර්මානුකූලව පෝෂණය කරමි. 16 කම්කරුවන් පණිවිඩ කරුවන් හා වෙනත් සේවකයන් ඒ සියලු දෙනාටමත් ඉතාම සතුටින් මම සලකනවා. පිරිසිදු අත් ඇති මම ශ්‍රමණයන්ද බ්‍රාහ්මණයන්ද අන්‍ය යාචකයන්ද හැමදා ආහාරයෙන් සන්තර්පණය කරමි. පිරිසිදු අත් ඇති කියලා කියන්නේ නිරන්තරයෙන් දෙන්න කැමති. ලෝභ සිතක් මගේ නෑ. කැමැති කැමැතිසේ දන් දීලා ඒ අය සතුටු කරවනවා. ඍෂිතුමනි, මේ සත්‍ය වචනේ බලයෙන් මට පුතෙකු උපදීවා. මම බොරු කියන්නේ නම් මාගේ හිස හත්කඩකට පැලේවා. හැම කල්හි සීලෙහි සංවර වූ මම තුදුස්සක පොහෝ දවස්වක, තුදුස්සක පසළොස්වක පක්ෂේ අටවක හා ප්‍රාතිහාර්ය පක්ෂේ යන දවස්හි, ඒ කියන්නේ පුර පක්ෂේ සහ අව පක්ෂේ, මේ දවස්හි පෙහෙවස් සමාදන් වෙමි. ඒක බොරුවක් නම් මගේ හිස හත්කඩකට පැලේවා. එහෙම නැත්නම් මට පුතිකු ලැබේවා. මේ විදිහට තමන් ආරක්ෂා කරන සිල් ගුණ ගැන සක්‍රදේවේන්ද්‍රයන්ට කිව්වා. නලකාර දිව්‍ය පුත්‍රයාට ආරාධනා කළා. දින කීපයකින් නලකාර දිව්‍ය පුත්‍රයා දෙව්ලොවින් චුත වෙලා ඇගේ කුසේ පිළිසිඳ ගත්තා. ඉතින් තමන් කවුද කියලා අහපුවාම සක්‍රදේවේන්ද්‍රිය සඳහන් කළා, මම සක්‍රදේවේන්ද්‍ර කියලා. සුධර්මානම් දේව සභාවට පැමිණි දේව සමූහයා යමෙකුට වඳිද්ද දහසක් ඇස් ඇති සක්‍රයානම් වූ ඒ මම ඔබගේ සමීපයට ආවෙමි. සුධර්මා දේව සභාවට රැස් වෙන දෙවියෝ සියලු දෙනාම යම් දෙවියෙකුට වඳිනවද ඒ වැඳුම් ලබන සක්‍රදේවේන්ද්‍රයා මමයි. ජීව ලෝකයේහි දෙහැමි පැවතුම් ඇති බුද්ධිමත් සිල්වත් නැදිමයිලනුවන් දෙවියන් මෙන් සලකන පතිවෘතා ගුණයෙන් යුත් යම් ස්ත්‍රියක් වෙද්ද එබඳු මනා නුවණැති පවිත්‍ර කටයුතු කරන මිනිස් ස්ත්‍රීන් දැකීමට අමනුෂ්‍ය වූ දෙවියෝ පැමිණෙති. බොහොම සිල්වත් ගුණවත් මනුස්ස ලෝකයේ ඉන්න අය දකින්ද අමනුෂ්‍ය වූ දෙවියෝ එනවා. දෙවියන්ටත් අමනුෂ්‍ය කියන වචනේ සාධාරණයි. අපිට අමනුෂ්‍ය කියපු ගමන් මම මතක් වෙන්නේ යක්ෂ ප්‍රේත වාගේ අය. දෙවියන්ටත් අමනුෂ්‍ය කියලා කියනවා. ඒ මනුස්ස නොවෙන නිසා අමනුෂ්‍යයි. ඉතින් මේ ආකාරයෙන් තමන් කවුද කියලා දෙනවා සොඳුර. පෙර පුරුදු පුහුණු කරන ලද චරිතයෙන් යුක්ත වූ ඔබගේ රාජකුලෙහි උපන්නේ සියලු සම්පත් වලින් පොහොසත් වූ ආය රාජ දුවනිය මේ ජීවිතෙහි මෙම කීර්තියද දෙව්ලොව ඉපදීමද ඔබගේ දෙලොව ජයග්‍රහණයද වෙයි. සුමේධාවිනි, සැපවත් වූවා බොහෝ කලක් තමා වෙත ගුණධම් ආරක්ෂා කරව මේ මම දෙව්ලොව යමි. ඔබගේ දැක්ම මට ප්‍රිය වේ. මම දිව්‍ය ලෝකෙට යනවා. ඔබ වගේ අය දකින්න හරි කැමති. මනාව සෙල් ගුණ ආරක්ෂා කරලා නැවත දෙව්ලොව උපදින්න කියලා ඇයටත් කරුණ දක්වලා තමයි නලකාර දිව්‍ය පුත්‍රයා පිටත් කරලා එවන්නේ. නලකාර දිව්‍ය පුත්‍රයා ඇගේ කුසේ පිළිසිඳ ගත්තා. නිසි කල් වයස් ගත වෙච්චහම මනුස්ස ලෝකෙ ඉපදුනා. ආන් ඒ පුතාට නම තිබ්බා මහා පනාද කියලා. සුරුචි රජ්ජුරුවන්ගේ පුතා මහා පනාද. මහා පනාද කුමාරයා නිසි වයසට ආවම අධ්‍යාපනය හදාරලා ඉවරයි. දැන් විවාහ කරවලා රජකම බාර දෙන්නයි ඕනි. ඒ හින්දා අමාත්‍යවරුන්ට සඳහන් කළා අපේ මාලිගාව ළඟින්ම පුතාට මාලිගාවක් හදන්න කියලා. පිරිස ගිහිල්ලා මාලිගාව හදන බිම පරීක්ෂා කළා. සක්‍රදේවේන්ද්‍රයන් වහන්සේ පොරොන්දුවක් දුන්න දෙව්ලොව සැප මනුලොව දෙන්නම් කියලා. බාස් කෙනෙකුගේ වෙසක් මවාගෙන එතෙන්ට ඇවිල්ලා කීවා, දරුවනේ උඹලා ගිහිල්ලා කෑම කාලවරෙල්ලා. උදේට තව කාලා නෑනේ.
එතකන් මම මෙතන විමසන්න. ඒ අය යන්නේ ඇරල විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා තමයි එවන්නේ. දණ්ඩක් අරගෙන මහ පොළොවට ගහපුවාම යදුන් භාගයක් දිග, යදුන් භාගයක් පළල, 25 යදුනක් උස ඝන රත්තරන් සහ මාණිකමය මාලිගාවක් මෙතන පැන නැංගා. තියෙන සැප සම්පත් මෙච්චරයි කියලා ඉවර කරන්නවත්, මාලිගාවේ ලස්සන සහ ස්වරූපය වර්ණනා කරන්නවත් ලේසියෙන් පුළුවන් කමක් නැහැ. දිව්‍යමය මාලිගාවක් හා සමාන මැදුරක්. මේක තමයි මහා පනාද මාලිගාව. ඉතින් මහා පනාද රජුරවන්ට මේ මාලිගාව ලැබුණහම නෑදෑයෝ සහ සහෝදරයෝ හුඟක් ඊරිසිය කළා. මහා පනාද රජුරු අති දීර්ඝ කාලයක් මේ මාලිගාවේ දිව්‍යමය සැප සමාන සැප විඳලා ඊටාම ධාර්මිකව රාජ්‍ය පාලනය කරලා මරණයටපත් වුණා. මරණයටපත් වෙලා නැවතත් දිව්‍ය ලෝකේ ඉපදුණා. අර මාලිගාව ගංගා නදිය පතුලේ තැන්පත් වුණා. අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ මහා පනාද රජුරු දිව්‍ය ලෝකේ ඉඳලා බද්දිය නුවර බද්දිය සිටුවරයාගේ පුතා වෙලා ඉපදුණා. බද්දජී කුමාරයා දැන් තරුණ වයසට ඇවිල්ලා 80 කෝටියක් ධනෙ හිමි පවුලේ එකම පුතා. 80 කෝටියක් ධනෙ හිමි කියලා කියන්නේ මහ සිටුවරෙක් කියන එකයි. දැන් මේ කුමාරයාටත් බොහොම සැප සහිත ජීවිත තියෙන මාලිගා තුනක් තියෙන ඔයාටත්, සීත කාලෙට, උෂ්ණ කාලෙට, ඒ වගේම වැස්ස කාලෙට ඉන්නේ. මාස 4න් 4ට මාලිගාවෙන් මාලිගාවට මාරු වෙනවා. ආන් ඒ මාරු වෙන දවසට මුළු රාජ්‍ය කැළඹෙනවා කියලා කියන්නේ. මිනිස්සු ඇවිල්ලා අට්ටාල හදලා ඒ අට්ටාලෝඩ තට්ටු තට්ටු බේරලා තියෙන්නේ. මේ තට්ටුවේ උඩ තට්ටුවේ උඩ තට්ටුවේ මිනිස්සු නැගලා බලාගෙන ඉන්නවා කුමාරයා මේ මාලිගාවෙන් අර මාලිගාවට යනකම්. ඒ තරම් නැටුම් ගැයුම් වැයුම් හරසරින් තමයි මාලිගාවෙන් මාලිගාවට මාපෙන්නේ. ඉතින් ඒක බලන්න මිනිස්සු හරි ආසයි. කුමාරයා බලන්නත් ආසයි. අපේ බුදුරජාණන් වහන්සේ නිසි කාලේ එනකොට බද්දිය කුමාරයාට මගෙන් අනුග්‍රහ ලැබෙන්න ඕනේ කියලා කල්පනා කරලා ආන් ඒ ප්‍රදේශයට වැඩම කරලා 3 මාසයක් ඒ ප්‍රදේශේ වැඩ හිටියා. බද්දිය කුමාරයාට පිහිට වෙන්න. තාම ඔහුගේ ප්‍රඥාව ලොකුවට මෝරලා නැහැ. ප්‍රඥාව මෝරණකන් තමයි මේ බලාගෙන ඉන්නේ. නිසි කාලේ ලං වෙනකොට භාග්‍යතුන් වහන්සේ නගරයට වැඩම කළා. මිනිස්සු දහවල් දන් දුන්නා. දන් දුන්න මිනිස්සුන්ට භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනා කරන්නයි ලෑස්තියේ. බද්දිය කුමාරයා අද මේ මාලිගාවෙන් තව මාලිගාවට යන දවසයි. එදා මාලිගාවට යන්න එළියට බැස්සහම බද්දිය සහ ඔහුගේ පිරිස විතරයි. ආගන්තුක මිනිස්සු කවුරුවත්ම නැහැ. ඇයි ඒ කියලා කරුණ විමසහම සඳහන් කළා. බුදුරජාණන් වහන්සේ වැඩම කළා. මිනිස්සු ඔක්කොම බණ අහන්න දන් දෙන්න ගිහිල්ලා බද්දිය කුමාරයා සඳහන් කළා, එහෙනම් භාග්‍යතුන් වහන්සේ දකින්න මමත් යන්න ඕනේ. යනකොට ධර්ම දේශනාව පටන් අරගන්නෝ පිරිස කෙරවලේ වාඩි වෙලා බණ ඇහුවා. දේශනාව ඉවර වෙනකොට බද්දිය කුමාරයා සව් කෙලස් නැසල රහත් වුණා. සියලු ආභරණ පිටින්මයි රහත් වෙන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ බද්දිය කුමාරයාගේ තාත්තට කතා කළා මහසිටුවරයට. මහසිටුතුමනි, ඔබේ පුතා අරහත්ත්වය ලැබුවා. එක්කෝ අදම පිරිනිවන් පාන්න ඕනේ, නැත්නම් මහණ වෙන්න ඕනේ. ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ මගේ පුතාට ජීවත් වෙන්න තව අවශ්‍ය තියෙනවා. පිරිනිවන් පාන්න අවශ්‍ය නැහැ, පැවිදි කරගන්න කියලා කිව්වා. බුදුරජාණන් වහන්සේ බද්දිය කුමාරයා පැවිදි කළා. දැන් රහතන් වහන්සේ නම. එතකොට මේ මහණ කරන්නේ රහත් වෙච්ච කෙනෙක්. බුදුරජාණන් වහන්සේ වඩිනතුරු ගඟ ඉවුරට ගිහිල්ලා විවේකීව ගහක් මුල සමාධියට සමවැදුනා.
භාග්‍යතුන් වහන්සේ වැඩියහම නැගිටිනවා කියලා. තාම රහත් වෙලා නැති කලින් මහණ වෙච්ච උපසම්පදාව පූර්ණේ කරපු භික්ෂූන් වහන්සේලා වැඩියා ඒ ළඟට උන්වහන්සේ නැගිටියේ නැහැ. උන්වහන්සේ සමාධියෙන් වැඩ ඉන්න නිසා බුදුරජාණන් වහන්සේ වැඩියහම නැගිටිනවා කියලා අදිෂ්ඨානෙන් හිටියේ. නමුත් අර හාමුදුරුවෝ බැන්නා. අද මහණ වෙලා වැඩිමල් භික්ෂූන්ට ගරු කරන්නේ කියලා. ඒ කාරණාව බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. නමුත් රහතන් වහන්සේ චෝදනා කරන්න ගිහිල්ලා පව් සිද්ධ කරගන්නවා. ආන් ඒකින්ද අපේ බුදුරජාණන් වහන්සේ උපාසකවරු හදාපු නැව්වලට නැගලා එහාට වඩින්නයි හදන්නේ දැන්. කතා කරලා ඇහුව කෝ බද්දිය එන්න අපිත් එක්ක මේ නැවේ යමු කියලා කතා කළා. භික්ෂුන් වහන්සේලා සඳහන් කළා ස්වාමීනි බද්දිය මේ ඉන්නෝ. ගඟ මැදට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ඇහුවා බද්දිය අර මාලිගාව දැන් කොහෙද තියෙන්නේ? බද්දිය මහා පනාද රජුගේ මාලිගාව කෝ කියලා. ස්වාමීනි මේ ගඟ පතුලේ තියෙනවා කියලා කිව්වා. ඔබේ සබ්‍රහ්මචාරීන් වහන්සේලා එක එක මතවලයි ඉන්නේ. උන්වහන්සේලට සැක දුරු වෙන්නත් එක අරන් පෙන්නන්න කියලා කිව්වා. උන්වහන්සේ තමන්ගේ පාදේ ඇඟිලි දෙකක් අතරට මාලිගාවේ කොත් කැරල්ලක් හිර කරලා අරගෙන අහසට පැන නැංගා. තට්ටු 20 යොදුන් 25ක් උසයි මාලිගාව. යොදුනෙන් යොදුන අහසට එස වෙනවා. මේ මාලිගාව රත්තරන් සහ මැණික් වලින් නිම වෙලයි තියෙන්නේ. ඉස්සෙන්න දීප්තිමත්. යොදුන් 20 ගණනක් විතර මූඩට ඉස්සුවා. ඇතුලේ ඉන්නවා ඉබ්බු කැස් බෑව් මාළු දියබරියෝ වගේ නොයෙක් ජලජ ජීවි. ඒ ඔක්කොම දැන් වැටෙනවා ඇතුළේ ඉඳලා. ඒ වැටෙන්නේ එදා ඊරිසිය කරපු නෑදෑයෝ. මේ මාලිගාව දැන් ඒ කට්ටිය පරිහරණය කරනවා තිරිසන් ලෝකෙ ඉපදිලා. එහෙනම් ඒ කරුණු ගැන අපි විශේෂයෙන් නැවතිලා කතා කරන්න ඕනේ දැන්. තමන්ගේම සහෝදරයට නමුත් හරියනවට අකමැති අය ඕන තරම් සහෝදරයෝ මේ ඉන්නවා. එයාට හරියන්නේ වෙනම පිනක් හින්දද? ඔව් වෙනම පිනක් හින්දා. නමුත් මව්පියෝ විශේෂයෙන් සලකලාම නෙමෙයි. සංසාරේ තම තමන් දන් දුන්නේ හැටියට තමයි මේ ලෝකේ ඉපදුනහම ලැබිලා තියෙන්නේ. ඉතින් දන් දුන්න කෙනාට ලැබෙන එක නවත්තන්න බෑ කාටවත්. ඒක කොහොමත් අපේ ඊර්ෂියාව නිසා නවතින්නේ නෑ. අපේ ගමන නවතිනවා මිසක් ඒ අයට ලැබෙන එක නවතින්නේ නෑ. ආන් එහෙම ඊර්ෂිය කරපු අය තමයි අර පස්සේ ඇවිල්ලා ඉන්නේ. නමුත් මේ තරම් සුවිශාල මාලිගාවක් මනුස්ස ලෝකේ පහල කෙරුවේ මොකක් නිසාද? පසේ බුදුරජාණන් වහන්සේට දිඹුල් දණ්ඩෙන් හදපු කුටිය නිසා. දිඹුල් දඬු සහ බටපතුරු උපයෝගී කරලා හදාපු කුටියේ තවත් එක්තරා ප්‍රතිඵලයක් මේති. ඉතින් ඒ වෙලාවේ භික්ෂූන් වහන්සේලාගේ සැක දුරු කළා. භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා ඥාතීන්ට වෙහෙසයි මාලිගාව අතාරින්න කියලා. මාලිගාව නැවත තිබුණ තැනම ගිහිල්ලා තැන්පත් වුණා. බද්දජී මහරහතන් වහන්සේ පස්සේ කාලේ පිරිනිවන් පෑවා. එතකොට මොකද්ද කරපු පින්කම? වස් පින්කම. එතකොට එදා කාලේ පින්කම කරපු තාත්තා තාම දිවී ලෝකේ. බලන්නකො අසිරිමත් පින්කමක තියෙන වටිනකම. මේ මනුස්ස ලෝකයේ ඉඳගෙන කොච්චර දේවල් නම් කරන්න පුළුවන්ද? අනාගතයට උපදින්න තියෙන ආත්ම අසංඛ්‍ය ගාණක් සැලසුම් කරන්න තියෙන හොඳම අවස්ථාව තමයි මේ ලැබිලා තියෙන්නේ. ඉතින් එහෙම අවස්ථාවක් ලැබිච්ච වෙලාවේ මේ අවුරුදු 60ක් 65ක් ගෙවන ජීවිතයේ සැලසුම් කරන ඉන්න අතරේ අපි තාම උපත නවත්තලා නැති හින්දා අනාගතෙත් ඔය ගණන්ම සැලසුම් කරන්න. ඒ කියන්නේ මේ හෙට අනිද්දා අනාගතේ නෙමෙයි, තව අවුරුදු කෝටි ගානකට, තව අවුරුදු අසංඛ්‍ය ගානකට
මේ ජීවිතයේදී සැලසුම් හදන්න. කොහොම මාලිගාද ලැබෙන්න ඕනේ? කොහොම යාන වාහනද ලැබෙන්න ඕනේ? කොහොම මව්පියෝද ලැබෙන්න ඕනේ? කොහොම දරුවෝද ලැබෙන්න ඕනේ? කොහොම පිරිස් දැසුරු කරන්න ඕනේ? මොන විදිහේ සැප සම්පත් ධන සම්පත්ද ඕනේ? කොහොමද මට දන් දෙන්න ලැබෙන්න ඕනේ? මේ ඔක්කොම සැලසුම් කරන්නේ පස්සේ ගිහිල්ලා දුප්පත් වෙන්නේ නැතුව. ඒ සැලැස්ම තමයි මේ බද්දජී කුමාරයා තාත්තත් අතර ක්‍රියාත්මක වුණේ. පුතානම් රහත් වෙලා ඉවරයි, පිරිනිවන් පාලත් ඉවරයි, තාත්තා තාමත් දිව්‍ය ලෝකේ. ගෞතම බුද්ධ ශාසනයෙන් කවුරු හරි දිව්‍ය ලෝකෙට ගියහම මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ඉපදෙනකන් දෙව්ලොවම ඉපදුනොත් සඳහන් කරනවා මෙරි 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 දෙව්ලොවම ඉපදෙන්න වෙනවා දිව්‍ය ආත්ම කෝටි ගාණක් කියලා. ඊළඟ අන්තර්කල්පේ මෛත්‍රී භාග්‍යතුන් වහන්සේ පහළ වෙනවා කියලා කීවට ඊළඟ අන්තර්කල්පෙට ඒ තරම්ම දුරයි. ලබන අවුරුද්ද වෙනකන් ඉන්නවා වාගේ නෙමෙයි. දිව්‍ය ආත්මම කෝටි ගාණක් තියෙනවා. එහෙමනම් බද්දජී මහරහතන් වහන්සේගේ තාත්තා, බද්දජී මහරහතන් වහන්සේගේ තාත්තා නෙමෙයි, එදා වස්පින්කම් කරපු කාලේ තාත්තා මෛත්‍රී භාග්‍යතුන් වහන්සේගේ කාලේ තමයි සංක නමින් සක්විති රජ වෙලා මනුස්ස ලෝකෙට එන්නේ. ඒ කියන්නේ තවත් දිව්‍ය ආත්ම කෝටි ගාණක් අනුලෝම ප්‍රතිලෝම වශයෙන් උඩටයි යටටයි නගිනොයි බහිනොයි විතරයි වෙයි. මෛත්‍රී භාග්‍යතුන් වහන්සේගේ කාලේ සංක නමින් සක්විති රජෙක් පහළ වෙනවා. ඒ රාජ්‍යරුව සක්විති බව ලබනකොට මේ ගඟපතුලේ තියෙන මාලිගාව එදාට අහසට පැන නැගලා දෙවනි හඳක් වගේ අහසේ ඉතාම ඈතින් බැබලි 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 ක්‍රමක්‍රමයෙන් පාත් වෙලා පාත් වෙලා කේතුමති රාජධානිය මැද පිහිටනවා කියලා සඳහන් කරනවා. එහෙනම් මේ පින්කම තාත්ත මේ මාලිගාව තාත්තටයි පුතාටයි දෙන්නටමයිති. පුතා පරිහරණය කළා, තාත්තගේ කොටස තමයි දැන් ගඟේ තියෙන්නේ. සංක සක්විති රජුරුව තමයි මෛත්‍රී බෝසතාණන් වහන්සේ ලෝකේ ඉපදිලා අබිනිෂ්ක්‍රමණය කරලා ලෞතර බුද්ධත්වයේ ලබහම තමන්ගේ මාලිගාව කෑලි කෑලි වලට කඩලා දුගියන්ට මගියන්ට දන් දීලා සියලු දෙනාටම දන් දීලා කෝටි 90ක ජනගහනයක් අරගෙන ගිහිල්ලා මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ළඟ මහාන වෙනවා. තනියම යන්නේ, කෝටි 90ක් අරගෙන යන්නේ. අරගෙන ගිහිල්ලා මහාන වෙනවා. එතනින් තමයි එදා වස්පින්කම කරපු තාත්තගේ සංසාර ගමන ඉවර වෙන්නේ. මේ බුද්ධ ශාසනයේ එක පින්කම හරියට කරගත්තාම තව ආත්ම කෝටි ප්‍රකෝටි ගානක් සුවයි පින්නතුනි. එතකොට බලන්නකො බුද්ධාන්තරයක් ලැබෙන එක මොනතරම් ප්‍රයෝජනවත්ද කියලා. සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ පාරමිතා හතක් සම්පූර්ණ කරලා සක් දෙවිඳු වෙලා ඉපදුණා. මගමානවක. මගමානවක තමයි පාරමිතා හතක් පූර්ණී කළේ. සක් දෙවිඳු වෙලා ඉපදෙන්න පාරමිතා හතක් පූර්ණේ කළා. ඉතාම අමාරු පාරමිතා. දිවි හිමියෙන් සම්පූර්ණ කළා. නමුත් එහෙම සක්‍ර සම්පත්තිය ලැබලා අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ එනකොට ආයුෂ පිරිහිලා නැවත බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ආයෙත් මට සක්‍රය වෙන්න තිබුණා නම් හොඳයි කියලායි කල්පනාව බණ අහ අහ ඉන්න ගමන් ආයුෂ පිරිහුණා. පිරිහිලා චුත වුණා. චුත වෙනවත් එක්කම ඇහි පිල්ලමක් ගහන කාලයකටත් වඩා අඩු කාලෙකින් නැවත එතනම සක්‍ර දේවේන්ද්‍ර වෙලාම උපදිනවා. එදා මුළු ජීවිත කාලයක් පාරමිතා හතක් සම්පූර්ණ කරලා ලබාගත් සක්‍ර සම්පත්තිය මෙදා ලෞතර බුදුරජාණන් වහන්සේගෙන් එක බණක් අහන අතරතුර ලබන්න සුදුසුයි. එහෙනම් බුද්ධ අන්තරයක් මොනතරම් ප්‍රයෝජනවත්ද? භාග්‍යතුන් වහන්සේ ළඟ කරන හැම කටයුත්තක්ම මෙච්චර
මෙපමණක් ආනිසංසයි කියලා නම් සීමාවක් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මලක් පහනක් පූජා කළ, බත් හැන්දක් පූජා කළ ලැබෙන ආනිසංසයේ සීමාවක් නැහැ. හැබැයි එහෙම කරනකොට අදක් බණින අය ඉන්නවා. සමහර අය කියනවා එවුව බොහොම බාලාංශ පන්තියේ වැඩ කියලා. ඒ මොනවද බාලාංශ වැඩ? බුද්ධ උපස්ථාන කරන එක. ඒක තමයි බාලාංශ වැඩ. සමහර රටවල් වල ගියහම අහලා තියෙනවා මේ වාගේ දියුණු රටවල් වලට ඇවිල්ලත් බාලාංශ වැඩ කරනවද තාම කියලා. ඒ බාලාංශ වැඩ කියලා තියෙන්නේ ඒ රටවල් වල ජීවත් වෙන ලංකාවේයි බුද්ධ පූජාව තියෙන හින්දා. ඒ කියන්නේ ඒ වාගේ දියුණු රටවල් වලට ගිහිල්ලා බුද්ධ පූජාව තියනවා වාගේ බාල වැඩ කරනවා කියලා. ඉතින් කොහොම හැංගීමකින් මොන සිතුවිල්ලකින් කියනවද කියලා තේරෙන්නේ නැහැ. ඒ වාගේ රටවල් වල ඉන්න මිනිස්සුන්ගේ ඔළුවට දාලා තියෙන්නම දාණයෙන් වැඩකුත් නැහැ, සීලයෙන් වැඩකුත් නැහැ, භාවනා විතරක් කරන්න කියලා. ඉතින් එතකොට බුද්ධ ආගමේ පළවෙනි පියවරයි දෙවෙනි පියවරයි දෙකම අයින් කරලා මැද්දේ ඉඳලා යන්න තමයි හදන්නේ. ඒ වන් නැවැත්තුවාට කමක් නැහැ. අනාගතයේ විඳින්න තියෙන කර්ම සමුදායකුත් තියෙනවා. කොසල් මහරජුරු අසද්දෘෂ මහදානයක් දුන්නා. ඒක අසද්දෘෂයි කියලා කියන්නේ කතා කරන්න දෙයක් නැහැ පින්නතුනි. ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමකට උන්වහන්සේගේ මුළු බුද්ධ කාලයට එවන් දාන ලැබෙන්නේ එකයි. කොසල් රජුරෝයි මේ දානේ දෙන්නේ. රජුරුවන්ගේ ඇමතිවරු දෙන්නේ හිටියා කාල සහ ජුන්හ කියලා. කාල ඇමති, ජුන්හ ඇමති. එක ඇමති කෙනෙක් මේ දානේ විවේචනය කළා. මෙච්චර දෙන්න ඕනේද කියලා. තමන්ගෙන් සත 25ක්වත් වියදම් වෙලා නැහැ. දානේ දෙන්නේ වෙන කවුරුවත් බලාගෙන ඉන්න බෑ. අද කාලෙත් එහෙමයි ඉන්නවා. දැන් මේ බුද්ධ පූජාව දිහත් බලාගෙන ඉන්න බැරුවනේ මෙහෙම කියන්නේ. හැබැයි මේ තරම් සුවිශේෂී දානේ පූජා කරලා ඉවර වුණාම අපේ බුදුරජාණන් වහන්සේ අනුශාසනාව ඉතාමත්ම කෙටියෙන් කරලා මාලිගාවට වෙලියා. ජේතවනාරාමයට වෙලියා. හැමෝටම පුදුමයි මෙහෙම දානයක් දීලත් ඇයි භාග්‍යතුන් වහන්සේ ටිකක් දිගට අනුශාසනාවක් නොකලි කියලා. සමහර තැන්වල කරන අනුශාසනාව හරි දිගයි. නමුත් මේ මහදානෙට එහෙම අනුශාසනාවක් නැහැ. පස්සේ ගිහිල්ලා රජුරු ඇහුවා ඇයි කියලා. ආන්ගේ වෙලාවේ සඳහන් කළා මහරජේ එතන හිටිය ඇමතිවරු දෙන්නේ. ඒ දෙන්නට අනුකම්පාව හින්දා අනුශාසනා කළේ නැත්තේ කියලා. බුදුරජාණන් වහන්සේ ඒ දානේ ගැන හරියට අනුශාසනා කළා නම් දානෙට විරුද්ධ වෙච්ච ඇමතිවරුන්ගේ හිස හත් කඩකට පැලෙනවා. ඔවුන්ගේ ඔළුව බේරන්නයි අනුශාසනා කළේ නැත්තේ. හැබැයි පස්සේ බුදුරජාණන් වහන්සේ කරුණු දක්වලා දාන ගැන අනුශාසනාවක් කරාම එදා විවේචනය කරපු ඇමතිවරු අති සුවිශේෂී දාන හතක් දෙනවා. පැහැදිලා. ඉතින් නමුත් මෙදත් එහෙම විවේචනය කරන අය ඉන්නවා කියන එකේ ලොකු පුදුමයක් නැහැ. ජීවිතෙන් සමුගන්න කලින් ඒ අය ආපහු ශාසනය ගැන පැහැදිලා දැන්වත් බුද්ධ පූජාවක් තියාගන්න කටයුතු කරනවා නම් මං හිතන්නේ Tamanට ලොකු යහපතක් වෙයි කියලා. එතකොට මේ කාරණාව සුරුචි ජාතකයයි මහාපනාද ජාතකයයි මේ දෙකෙන් පැහැදිලි කළේ විශේෂයෙන් මේ ශාසනයේ අති සුවිශේෂී පින්කම් කරපු අය. එතකොට බද්දවග්ගීය කුමාරවරු ගැන කතා කරගෙන තමයි අපි මෙතෙන්ට ආවේ. කටින පින්කමක් කරන්න අපිට අවස්ථාව ලැබුණේ මේ බද්දවග්ගීය තෙරවරු හින්දා. කටින පින්කම ගැන කතා කරලා තමයි දායකයන්ගේ මහ පින්කම වස් පින්කමයි කියලා වස් පින්කමක් කිරීමේ
ආනිසංශයක් තමයි මේ පැහැදිලි කළේ. ඒක භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරලා තියෙන සුරුචි සහ මහා පනාද කියන ජාතක කතා දෙක එකතු කරගෙන. එහෙමනම් පින්නතනි අපිත් කතා කළේ සමහර අය නිමාඩු කාලේ ගත කරන්න සැලසුම් හදනවා වගේ සිංහල බෞද්ධ අපි වස්තුම් මාසේ ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා දැම්ම ඉඳලා සැලසුම් හදාගන්නව නම් අපිට ඊළඟ වස් කාලේ මීට වඩා ලොකු යමක් කරගන්න පුළුවන් වෙයි. එතෙක් අපි ජීවත් වෙයිද දන්නේ නැහැ. නමුත් ලැබුණොත් උපරිම ප්‍රයෝජන ගන්න. මොකද ඊළඟ වස් කාලේ වෙනකන් ඉදීද කියන එක කොහොමත් විශ්වාස නැති හින්දා. එහෙමනම් මේ කාරණා ටික සාකච්ඡා කරලා මේ වස් පින්කම ගැනම කරුණු ටික තහවුරු කරන්න අපිට තවත් එක දේශනාවක් තියෙනවා සාකච්ඡා කරන්න. එතකොට අවුරුද්දකට වතාවක් කරන මේ උතුම් පින්කම පිළිබඳව කරුණු හුඟක් අවබෝධ වෙන නිසා නිවැරදිව පින්කම සම්පූර්ණ කරගන්න අවස්ථාව ලැබෙනවා. එහෙනම් අපි ඒ කාරණාවත් සාකච්ඡා කරමු. ඒ තමයි අපේ අග්‍ර උපස්ථායක ආනන්ද ස්වාමීන් වහන්සේ ගැන. ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ හිටපු මහා පුදුම බල සම්පන්න භික්ෂුන් වහන්සේ නමක්. උන්වහන්සේ ගැන කරුණු සාකච්ඡා කරනකොට අපිට පැය ගණන් සාකච්ඡා කරලා ඉවර කරන්න පුළුවන් කාරණා නෙමෙයි තියෙන්නේ. මේ ශාසනයේ එක භික්ෂුන් වහන්සේ නමක් හිටිය අග්‍රස්ථාන පහක් තියෙනවා. කවුද මේ අග්‍රස්ථාන පහක් තියෙන භික්ෂුන් වහන්සේ? ඒ වෙන කවුරුවත් නෙමෙයි, අග්‍ර උපස්ථායක ආනන්ද ස්වාමීන් වහන්සේ. උන්වහන්සේගේ අග්‍රස්ථාන පහේ පළවෙනි එක තමයි සතිමන්තානං අග්ගෝ. පුදුම සිහියක් උන්වහන්සේට තියෙන්නේ. මනා සිහි කල්පනාවක් තියෙනවා. සතිය ඊටාම ඉහලින්ම පවත්වන්න පුළුවන්. ඒ නිසා උන්වහන්සේ අග්‍රයි. එතකොට අනික් භික්ෂූන් වහන්සේලාට සිහි නෑ කියන එකද කියන්නේ? නෑ, රහතන් වහන්සේලා පවා ඉන්නවා. ඒ සියලු දෙනා වහන්සේලාගේ සිහිය මෙච්චරයි කියලා අපිට සීමා කරන්න බෑ. නමුත් උන්වහන්සේලා පවා ඉක්මවලා මනා සිහියක් පවත්වන නිසායි සිහි ඇත්තවුන් අතර අග්‍රස්ථානය ලැබෙන්නේ. සතිමන්තානං අග්ගෝ. සමහරු මේ ආනන්ද ස්වාමීන් වහන්සේ කියහම අග්‍ර උපස්ථායක කියලා වැඩි ගණන් ගන්නෑ නේ, උපස්ථායකනේ. නමුත් දන්නේ නෑ උපස්ථායක වුණාට උන්වහන්සේ උපස්ථායක වෙන්නේ ඇයි කියලා. උපස්ථායක වුණේ නිකම්මද? අපි අර ගෙදරක මේ උපස්ථායකෙක් උපස්ථායිකාවක් වෙනවා වගේද? එහෙම නෙමෙයි. මෙතෙන් තෙන්ද මහා කල්ප ලක්ෂයක් පාරමිතා පුරලා ඇවිල්ල තියෙන්නේ. ඒ තරම් සාමාන්‍ය දෙයක් නෙමෙයි මේක, අසාමාන්‍ය තැන. උන්වහන්සේගේ දෙවනි තනතුර තමයි අග්‍රස්ථානයේ ගතිමන්තානං අග්ගෝ. එයි මේ ගතිමන්තානං, තම සිත තුල ධර්මය උපද්දවන්න පුළුවන්. මේ ලෝකේ ධර්මය උපද්දවන්න පුළුවන් උත්තමයෝ දෙන්නයි ඉන්නේ. ඒ තමයි ලෞතර බුදුරජාණන් වහන්සේයි පසේ බුදුරජාණන් වහන්සේයි. වෙන කාටවත් ධර්මයේ උපද්දවන්න බෑ ලෝකේ. නමුත් ආනන්ද ස්වාමීන් වහන්සේට ගතිමන්තානං අග්ගෝ කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්ත ධර්මය උන්වහන්සේට නැවත වතාවක් බුද්ධ වචනයට එරෙහි වෙන්නේ නැතුව, බුද්ධ වචනේ ඉක්මවන්නේ නැතුව තමන්ගේ හිත තුල උපද්දවන්න පුළුවන්. එහෙම උපද්දවනෝ කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ එක වචනයක් දේශනා කරාම. එතකොට උන් භාග්‍යතුන් වහන්සේට විතරයි ධර්මයේ උපද්දවන්න පුළුවන්. එතකොට ආනන්ද ස්වාමින් වහන්සේට පුළුවන්කම තියෙන්නේ බුදුරජාණන් වහන්සේ එක වචනයක් දේශනා කරාම ඒ වචනයට අනුව ධර්මයට පටහැනි නොවි වචන 60,000ක් තමන්ගේ හිත තුල උපද්දවන්න පුළුවන්. ධර්මයට පටහැනි නොවි
වචන 60000ක් උපද්දවන්න පුළුවන්. අන්න ඒක හින්දා ගතිමන්තානං අග්ගෝ කියලා දෙවෙනි අග්‍රස්ථානයක් තියෙනවා. තුන්වෙනි අග්‍රස්ථානයක් තියෙනවා දිතිමන්තානං අග්ගෝ. ඉතාමත්ම ධෛර්යවන්තයි. මෙච්චර කියලා සීමාවක් නැහැ. ඉතාමත්ම ධෛර්යවන්තයි. ඒ වගේම ඉගෙන ගන්න මතක තියාගන්න පුදුම හැකියාවක් තියෙනවා. ධෛර්යවන්තයි. හොඳට ඉගෙන ගන්න පුළුවන්. හොඳට මතක තියාගන්න පුළුවන්. ආන් ඒ නිසා දිතිමන්තානං අග්ගෝ. වීර්‍යවන්තයින් අතර ඉගෙන ගන්න වුන් අතර මතක තියාගන්න වුන් අතර අග්ගස්ථානයේ තියෙන නිසා දිතිමන්තානං අග්ගෝ කියලා උන්වහන්සේට කියනවා. උපට්ඨාකානං අග්ගෝ. උපස්ථාන කරන්න වුන් අතර අග්‍රයි. එතකොට බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරන වෙන අය නැද්ද? ගිහි උපස්ථායකවරුත් ඉන්නවා. උපස්ථායිකාවොත් ඉන්නවා. උපස්ථාන කරන තව භික්ෂූන් වහන්සේලා ඕන තරම් ඉන්නවා. එච්චර උපස්ථාන අය කරන අය ඉන්නකොට උන්වහන්සේ විතරක් කොහොමද උපස්ථාන කරන අය අතර අග්‍රස්ථානීය වෙන්නේ? සඳහන් කරනවා උපස්ථාන කරන්න ගියහම මම කොයි විදිහේ උපස්ථානයක් කෙරුවොත් බුදුරජාණන් වහන්සේ කැමැතිද? මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ළඟ මම කොහොමද කටයුතු කරන්න ඕනි? මේ වෙලාවේ මම ළඟ වැඩිපුර ඉන්නවට කැමැතිද? නැත්නම් මම ඉක්මනට මෙතනින් යන්න ඕනේද? ආන් ඒ කරුණු සියල්ලක්ම මෙනෙහි කර කර තමයි උපස්ථාන කරන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේට කිසිම කරදරයක් නැහැ. ආනන්ද අරක ගේන්න, ආනන්ද මේක ගේන්න, ආනන්ද මේ ටික මෙහෙම වුණොත් හොඳයි, ආනන්ද මට විවේක ගන්න දැන් ටිකක් ඔබත් එහාට ගියොත් හොඳයි, එහෙම කියන්න දෙයක් ඇත්තෙම නැහැ. යම්සේද භාග්‍යතුන් වහන්සේගේ හිත, ඒ හිත අනුව උන්වහන්සේ ක්‍රියාත්මක වෙනවා. එහෙම කරන්න පුළුවන් අය වෙන නැති හින්දා උපස්ථාන කරන්න වුන් අතර උන්වහන්සේ අග්ගයි. ඊළඟට පින්නතිනි පස්වෙනි කාරණාව බහුස්සුතානං අග්ගෝ. වැඩියෙන් ධර්මය අහලා වැඩියෙන් මතක තියාගන්න අය අතර උන්වහන්සේ ශ්‍රේෂ්ඨයි. වැඩියෙන් අහනවා, වැඩියෙන් මතක තියාගන්න. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ නැති තැන දේශනා කරපු හැම දේශනාවක්ම නැවත තමන්ට දේශනා කරන්න කියලා ඉල්ලීමක් කරලා තියෙන්නේ. කෙටියෙන් එතකොට වචන කීපයකින් ඒක කියලා දෙනවා. ඒ නිසා ධර්මය දරන්න උන් අතර අග්‍ර නිසයි ධර්ම භාණ්ඩාගාරික කියලා කිව්වේ. එතකොට මේ ශාසනයේ මහා ප්‍රඥාවන්තයා ආනන්ද ස්වාමීන් වහන්සේද? නෑ. එතකොට මහා ප්‍රඥාවන්තයා නෙමේද වැඩියෙන් ධර්මයේ මතක තියාගන්නේ? උන්වහන්සේ මහා ප්‍රඥාවන්තයි සාරිපුත්තයන් වහන්සේ. නමුත් ධර්මයේ ගබඩා කරන්න උන් අතර ආනන්දයන් වහන්සේම අග්‍රයි. සාරිපුත් මහ රහතන් වහන්සේගේ ප්‍රඥාවට ළඟා වෙන්න කෙනෙක් මේ ලෝකේ නැහැ. එතකොට මේ වෙනස අපිට කොහොමද තේරෙන්නේ නැහැ. උන්වහන්සේගේ ප්‍රඥාව ගැන කොහොමද සඳහන් කරන්නේ? ලෞතර බුදුරජාණන් වහන්සේ හැර එහෙනම් දෙවනි අග්‍රශ්‍රාවකයන් වහන්සේ මහමුගලන් වහන්සේ මහරහතන් වහන්සේගේ ඉඳලා පල්ලහැට මොනතරම් මහරහතන් වහන්සේලා ඉන්නවද? 80 මහ ශ්‍රාවකයෝ, ශාසනයේ තව කෝටි ගණන් වෙන රහතන් වහන්සේලා, ගිහි මාර්ගඵලලාභින් වහන්සේලා, ඔය සියලු දෙනාමත් එතකොට සත්තු සිව්පාව මුහුදේ ගොඩබිම ඉන්න සියලු දෙනාමත් අහසේ අකනිටා බඹලොයි නැත්නම් සුද්ධා වාසයේ ඉන්න බ්‍රහ්ම රාජයන්ගේ ඉඳලා නිකම්ම බ්‍රහ්මයෝ නෙමේ අරිහත් බ්‍රහ්ම රාජයෝ. ඒ රහත් බ්‍රහ්ම රාජයන්ගේ ඉඳලා සියලුම දෙවියෝ මේ සියලුම දෙනාගේම ප්‍රඥාව එකට එකතු කරහම ඒ කියන්නේ මහමුගලන් මහරහතන් වහන්සේගේ ඉඳලා දෙවියන්ගේ බ්‍රහ්මයන්ගේ ඉඳලා
සියලුම සත්ත්ව සංහතියේ මේ සියලු දෙනාගේම ප්‍රඥාව එක තැනකට එකතු කළොත් සරියුත් මහරහතන් වහන්සේගේ ප්‍රඥාවේ සොළොස් කලාවෙන් එක කලාවක්වත් ඒ එකතු කරපු ප්‍රඥාව ප්‍රබල නැහැ කියලායි සඳහන් කරන්නේ. එතන ප්‍රඥාවක් නැහැ. සොළොස් කලාවෙන් එක කලාවක් තරම්වත්. එතකොට පින්නතුනි සාරිපුත්තයන් වහන්සේගේ ප්‍රඥාව ගැන අපිට කවර කතාද? මොකද්ද මේ සොළොස් කලාව කියලා කියන්නේ? අපි ඔක තේරුම් ගන්න මෙහෙම කිව්වොත් අපි ඇපල් ගෙඩියක් අරගෙන කෑලි 16කට ඇපල් ගෙඩිය කපනවා. කපලා කෑලි 15ක් අයින් කරනවා. 16 වෙනි කෑල්ල ගන්නවා. ඒක නැවත 16ට කපනවා. ඒකෙන් 15ක් අයින් කරනවා. ඒකිනුත් එක කෑල්ලක් අරගෙන ඒක 16ට කපලා ආය කෑලි 15ක් අයින් කරනවා. ඒ කෑල්ලක් 16ට කපලා ආය 15ක් අයින් කරනවා. එහෙනම් 16 වතාවක් 16ෙන් බෙදන්න ඕනේ. ආන් එතකොට එන ප්‍රමාණය ඇහි පිල්ලමටත් වඩා කුඩයි. ඕකට තමයි සොළොස් කලාවෙන් එක කලාවයි කියලා කියන්නේ. එතකොට අර සියලු දෙනාගේම ප්‍රඥාව සාරිපුත්තයන් වහන්සේගේ තනි ප්‍රඥාව ළඟ සොළොස් කලාවෙන් එක කලාවක්වත් නැහැ. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන මහණෙනි මේ සාරිපුත්තයන්ට පුළුවන් මහසાગරේ රැලි කොච්චර නැගෙනවද කියලා කියන්නේ. මහණෙනි මේ සාරිපුත්තයන්ට පුළුවන් මහ පොළොවේ වැලියට කීයක් තියෙනවද කියලා කියන්නේ. මහණෙනි මේ සාරිපුත්තයන්ට පුළුවන් හිස් අහසේ තරු කොච්චර තියෙනවද කියලා කියන්නේ. ඒ තරම් ප්‍රඥාවක් තියෙන මහා සාරිපුත්තයන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව යාන්තමට අනුමාන කරනවා කියලා කියයි. උන්වහන්සේටවත් සරුවඥතා ඥානෙ නම් වැටෙන්නේ පේන්නේ නැහැ. එහෙනම් භාග්‍යතුන් වහන්සේගේ ප්‍රඥාව කොහොම වෙන්නේ ඇද්ද? ඒ කරුණ ඒ විදිහට දේශනා කරනවා. නමුත් සාරිපුත්තයන් වහන්සේ ඒ තරම් ප්‍රඥාවන්තයි. ඒ වුණත් ධර්ම භාණ්ඩාගාරික වෙන්නේ වෙනම පිං තිබුණා ආනන්දයන් වහන්සේට. ඒ මහ ප්‍රඥාවන්තයා නෙමෙයි ධර්ම භාණ්ඩාගාරික අග්‍රපස්ථායක ආනන්දයන් වහන්සේමයි. එහෙම හිතහම උන්වහන්සේ කොහොමද කියන කාරණාවත් අපිට තේරෙන්නේ අපිට කොහොමවත් තේරෙන්නේ නැහැ. මේ තමයි ආනන්දයන් වහන්සේගේ අග්‍රස්ථාන පහ. එහෙනම් ධර්ම දේශනාවට තියෙන කාලය ඉවර නිසා අපි ආනන්ද මහා අග්‍රෝපස්ථායකයන් වහන්සේ පිළිබඳව ඊළඟ දේශනාවෙන් සාකච්ඡා කරන්න ඉඩ තියලා ධර්ම දේශනාව නිමා කරමු. අද ධර්ම දේශනාවේ දායකත්වයේ සුවේදා පොන්නම්පෙරුව මහත්මිය විසින් අංක 53-4 බෝවත්ත උකුවල ලිපිනෙහි පදිංචි 2019 දොළොස්වැනි මාසේ 24 වන දිනට 19 උපන්දිනයේ සමරන නවීෂ විදත් සෙනවිරත්න පුතාටත් අකිල මනුල පුතුන් දෙදෙනාටත් ත්‍රිවිධ රත්නයේ රැකවරණේ ලැබීවා. උදව් උපකාර කළ සැමටත් ධර්මයේ ශ්‍රවණය කළ සියලුම පින්නතුන්ටත් අප කෙරෙහි මෙත්සිතින් ධර්මයේ දේශනා කළ දේශකයන්න් වහන්සේටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ සියලුම පුණ්‍ය සම්භාර ධර්මයන් පින්කම සංවිධානය කරන දේශප්‍රිය මැතිතුමාටත් දේශප්‍රිය මැතිනියටත් දුවා දරුවන්ටත් දෙමව්පියන්ටත් අනුමෝදන් වේවා. සද්ධර්ම ශ්‍රවණය කළ ලොකු කුඩා සියලු දෙනාටමත් ඒ පුණ්‍ය ධර්මයන් අඩු නැතුව අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. සුවේදා පොන්නම්පෙරුම මහත්මිය විසින් ආශිර්වාද කළ දුවා දරුවන්ටත් පින් අනුමෝදන් කරන අය වෙත්නම් ඒ සියලු දෙනාටමත් මේ පින් අනුමෝදන් වේවා. ඒ අයටත් ඔබටත් අපටත් ඉතාම ඉක්මන් භවයක ඉතාමත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පත්‍ති හෝතු ච
පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ සාදු 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 පිනත්නි ඔබ අප සියලු දෙනා කරේ බෙල් සිටින් එවතුම් සතරම දේශනාව සිදු කළ පෝජනීය කෝරළයාගම සරණතිස්ස ගෞරවනීය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවායි අපි සියලු දෙනා සාදුනාදයක් පවත්වා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒ ප්‍රාර්ථනාව සමගින් බෞද්ධ නාලිකාවේ මහනුවර අස්කිරි කෙටිගේ රජමහවැල ස්ථානයේ පිහිටි ප්‍රාදේශීය කාර්යාලය මූලිකත්වයෙන් ඔබ වෙතගෙන ධම්මනදී තිත්ත ධර්මදේශනා මාලාවේ තවත් එක් සධර්මදේශනාවක් මෙලෙස නිමාවට පත්වනවා. පින්වත් ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. ධම්මනදී තිත්ත සරණධම් කරණාවේ සිට නිර්වාණ මාර්ගය දක්වා